අපිට මතකයි වඩමාරච්චිය ගහන වෙලාවේදී ඔය ගෝඨාභය මහත්මයලා ඇමරිකාවට පැනලා ගියා. එහි පුරවැසිකම් අරගෙන එහි අයිතිවාසිකම් දිනාගෙන අද ලංකාවේ පොදු මහ ජනතාව ගැන කිඹුල් කඳුළු හෙලනවා. මේ වගේ අයගෙන් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදේ, ජාතිවාදේ, ආගම්වාදේ කරපින්නාගෙන මේ රටේ සංස්කෘතිය, සමාජය, රට ජාතිය මහ පුදුම විදිහේ විනාශයටපත් කරන්න තමයි ඒගොල්ලන්ගේ සැලසුම්. මේ රටේ අහිංසක අසරණ ජනතාව, දුක් විඳින ඒ ජනතාව මුදවා ගන්න ඉන්න එකම ශක්තිමත් නායකයා හැටියට, එකම බලවේගයේ හැටියට අපි මේ අවස්ථාවේ සඳහන් කළ යුත්තේ සජිත් ප්‍රේමදාස මහත්මයයි. රාජපක්ෂ කඳවුර ඇවිල්ලා වෛරී කඳවුරා. ඒ වගේම සජිත් කඳවුර ඇවිල්ලා මෛත්‍රියෙන් කටයුතු කරන කඳවුරා. මේ රට තුල වෛරී ස්වභාවය ඇති කරගෙන එදා ගෝඨාභය රාජපක්ෂ ගලබඩාත්තේ ඥානසාර කියලා අපේ හාමුදුරුවෝ ඔහුගේ ග්‍රහණයට අරගෙන මේ රටේ අන්තවාදී ක්‍රිස්තියානි, ඒ වගේම මුස්ලිම් මේ කියන අය එල්ලවෙලව පහර දෙන මට්ටමට උන්වහන්සේ ඉස්සරහට ගත්තා. බුදුහාරංගේ ධර්මයේ තියෙන රටක් මේක, දලදා හාමුදුරුව වැඩ ඉන්න රටක් මේක. මම අද කියනවා මේ රටේ කවදාකවත් මිනිමරුවෙකුට මේ රටේ රජකම් කරන්න දෙන්නේ නැහැ. 20යි 20 නායකයා බවට පත් වෙන්නේ ස්ථීර වශයෙන්ම සජිත් ප්‍රේමදාස. ගෝඨාභය මහත්තයාටම සහයෝගය දෙන දැන් මේ වෙලාවෙත් ගෝඨාභය මහත්තයාට පවන් සලමින් ඉන්න අපේ හිතවත් හාමුදුරුවෝ ඉන්නවනේ. කිව්වා මේ දවසක් කතා කරලා කිව්වා මට නම් ඔය මිනිස්සු අතර යන්න එහෙම ඉඩ තියන්න එපා කිව්වලු. වැස්ස ගමන් වේදිකාවෙන් වාහනයට යන තියෙන්න ඕනේ කොල්ල. ඒ කියන්නේ මේ Tamanට ෂියර් එක දෙන්න එන මිනිස්සු පොඩ්ඩක් ඇඟේ පතේ ගෑවිලා පොඩ්ඩ එහෙම යන්නත් කැමති නැහැ. එහෙම නායකයෝ තමයි මේ කතා කරන්නේ ජනනායකත්වයට.